කුමරියන් සිව් දෙනාගේ කතාව එක් කලෙක සද්ධාතිස්ස මහරජතුමා රාජාභරණ ඉවත් කොට අටසිල් රැගෙන තුන් මාසයක් මුළුල්ලේ විහාරයේම නැවතී සිටියේය. ආහාර ගන්නා වෙලා පැමිණි විට කසාවත් හැඳගෙන පිණ්ඩපාතයේ ගොස් රාජදේවියගෙන් ආහාර ලබා ගනී. පෝතමෝ රජුට පැවිද්දෙකුට මෙන් සැලකීය. සවැනි පක්ෂයේ පැමිණි විට දූ කුමරිය පියාණනි මට පැවිදි වීමට අවසර දුන මැනවයි කීයේ. මෙයින් සත්වනිදා පැවිදි වීමට අවසර දෙන්නේ මේ කී. ඒ කුමාරිය සමග තවත් කුමාරියෝ සිව් දෙනෙක්ද පුරෝහිත බමුණාගේ දුවක්ද ඇමති දුවක්ද සිටු දුවක්ද කෙළඹෙකුගේ දුවක්ද එක් වී පැවිදි වූහ. පැවිදි වූ ඒ කුමාරියෝ නීවරණයන් දුරු කිරීමට උත්සාහ ගනිමින් එක් එක් කුමරිය නෙල්ලියට පහක් බැගින් රැගෙන එකක් හිස මැදද දෙකක් උරහිස මත්තෙහිද දෙකක් දන දෙක මත්තෙහිද තබාගෙන සත්‍රය දවාලක් භාවනාවෙහි යෙදුනාහ. රජතෙමේ මේ සසර බියෙන් බියපත් වූවන් සීලය විසින් සනසනු ලැබේ යැයි ඔවුනට කීය. එය සිතට ගත්තේ කුමාරියෝ නොදත් මුල ඇති ඉක්මවීමට අපහසු බොහෝ දුර ඇද දමන්නා වූ සංසාරය සද්දිනකින් ඉකුත් කරමින් විපාසිත වූවම් විපාසාව දුරුකර ගැන්ම සඳහා විලකට බසින්නාසේ. ආර්ය මාර්ග නැමැති මහ විලට බැස මදුරාමෘත සැපය නැමැති ජලය ශ්‍රද්ධා නැමැති දෝතින් ගෙන රාග සමනය පිණිස පානය කළහ. එසේ අමෘතය පානය කළේ කුමාරියෝ අපි කොතනදී වස්පවාරණය කරමුදේ සාකච්ඡා කළහ. එක් මෙහෙණින් වහන්සේ නමක් සිතුල්පව්වෙහි දහතුන් දහසක් රහතන් වහන්සේ විසෙත් එහි ගොස් පවාරණය කරමයි කීය. එක් මෙහෙණින් වහන්සේ නමක් කාලකන්දර විහාරයෙහි දොළොස් දාහක් රහතන් වහන්සේලා විසිති එහි ගොස් පවාරණය කරමයි කීය. එක් මෙහෙණින් වහන්සේ නමක් සෑගිරියට යමුයි කීය. එක් මෙහෙණින් වහන්සේ නමක් මහා විහාර සතරටම ගොස් පවරමුයි කීය. තවත් මෙහෙණියක් පුවඟ දිවයිනෙහි දොළොස් දාහක් පිණ්ඩපාතික රහතන් වහන්සේලා වස්විසෙත් එහි ගොස් පවාරණය කරමුයි කීය. එවිට එහි විසූ අභිඥා ලාභී වෘද්ධ භික්ෂුණීන් වහන්සේ නමක් මෑලාගේ මේ කතා අසා එනුමැනවි මම ඔබ රැගෙන එහි යන්නේ මේ කීය. සියලු දෙනාම ඒ වැඩිමහලු භික්ෂුණියගේ කීම අසා නැගිට සිටියහ. ඕතමෝ භික්ෂුණීන් පන්සීයක්ද උපාසිකාවන් පන්සීයක්ද බාලිකාවන් පන්සීයක්ද රැස්කොට ඔවුන්ට මල් සුවඳ ආදිය ගන්ට සලස්වා පුවඟු දිවයිනට ගියාය. ඇතැම් කෙනෙක් ස්වකීය ස්මෘද්ධි බලයෙන්ම ගියහ. ඒ පවාරණ දිනයෙහි සක්දෙව් රජතුමා අවුත් කුමාරිකාවන් පස් දෙනාට වැඳීමට පළමුවෙන් අවකාශගෙන පසුව පන්සීයක් භික්ෂුණීන් වහන්සේටද උපාසිකාවන්ටද බාලිකාවන්ටද ගෞරව කොට සංඝ ස්ථවරයන් වහන්සේට මෙසේ දැන්වීය. ස්වාමීනි, අභිඥා ඉපදෙව මේ 500ක් කුමරියන් විසින් අපහසු දෙයක් කරන ලදී. මේ සියලු දෙන කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේදී ඒ බුදුරජාණන් වහන්සේ වෙත බ්‍රහ්මචර්යාවේ හැසිරුණු අයයි කීහ. Thank you.